හිතවත්මිටුනි. ඉතිහාසයේ පුරාම අපේ රටේ දේශපාලඥයෝ නංගි පෙන්නලා අක්ක දෙන්න හරිම දක්ෂයි. පහුගිය කාලයේ පුරාම, ඒ කියන්නේ අවුරුදු 70 ගානම අපේ රටේ හිටපු කාලකන්ණි පාදට පාහර දේශපාලඥයෝ අපට පෙන්නලා තියෙන කාරණයක් තමයි උන් අලියෙක් වදන්න තරම් කෑ ගහලා නැත්නම් කෙඳිරි ගාලා අන්තිමට මී පැටියෙක් තරම්වත් දෙයක් වදන්නේ නැහැ. කොටිම මී බෙට්ටක් තරම්වත් දෙයක් ඉතුරු කරන්නේ නැහැ කියන එක තමයි මේ රටේ ඡන්දදායකයන්ගේ අත්දැකීම. මේ කුප්ප කුපාඩි පාදට අත්දැකීම නැවත වතාවක් ශ්‍රී ලංකාවේ ඡන්දදායකයන්ට අද ලැබුණා. ඒ තමයි රංජිත් සියඹලාපිටියගේ. රංජිත් සියඹලාපිටිය ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පෞගේ දවස්වල මේ වර්තමාන ආණ්ඩුවෙන් අයින් වුණා. එහෙම නැත්නම් ඔවුන් ස්වාධීන වුණා. ලොකුවට සිංහනාදයක් දාලා කෑ ගහලා කියපු කාරණයක් තමයි තවදුරටත් මේ ආණ්ඩුවේ Taman කොටස්කාරයෙක් නෙමෙයි, ආණ්ඩුවේ කිසිදු තනතුරක් Taman බාරගන්නේ නැහැයි කියන කාරණේ. හැබැයි එහෙම කියලා මේ සතියේ පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයකුත් කරා. එහෙම කියලා දවස් 5ක් යන්න ඉස්සර වෙලා නැවත වතාවක් රංජිත් සියඹලාපිටිය හෙළුවැල්ලෙන් ගෝඨාට කඩේ ගියා. මිතුරුනි, රංජිත් සියඹලාපිටිය පහුගිය කාලය තුල අපේ රටේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකකම බාරගත්තා. ඒ කියන්නේ පොලි මුදලාලි නැති වෙලාවට ඒ වැඩ බලන වැඩේ තමයි රංජිත් සියඹලාපිටිය කරේ. රංජිත් සියඹලාපිටිය හිටන් ඇතුළු පහුගිය කාලයේ පුටාම කෙඳිරි ගාපු කාරණයක්, කයිවාරු ගහපු කාරණයක් තමයි මේ රට දවසින් දවස බල්ලට යනවා. ඒක නිසා තමන් ඒකට විරුද්ධයි කියන කාරණේ. හැබැයි මේ රට මේ කාලකන්ණි තැනට තල්ලු කිරීමේ සම්පූර්ණ වගකීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බාරගත යුතු වෙනවා. මොකද නිදහස් පක්ෂයේ සියලුම දෙනා කොන්දේසි විරහිතව මිනිමරු මරාගෙත් ගෝඨාගෙත් තුන ශක්තිමත් කිරීම සඳහා 20 වෙනි ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දෙ දුන්නා. එහෙම ඡන්දෙ දීලා ගෝඨා මේ වගේ ඒකාධිපතියෙක් බවට පත් කරා. මිත්‍රෝනි, පහුගිය කාලයේ පුරාම එක විශේෂම හිටන් කියන්න උත්සාහ කරපු කාරණයක් තමයි මොකක්ද 20 වෙනි සංශෝධනයේ ඡන්දෙ දුන්නත් Taman ඒකේ හවුල්කාරයෙක් නෙමෙයි කියව කතාව. හැබැයි අද වෙනකොට ඒ වෙලා තියෙනවා ග්‍රාම සේවක සිරා පාර්ලිමේන්තුවට නාවට අනිකුත් සියලුම മന്ത്രിවරුන්ට ඡන්ද දෙන්නේ කියලා උපදෙස් දුන්නයි කියන කතාව. හිටන් කියලා කියන්නේ ලංකාවෙන්න නම්බර් එකේම බොරු කියන එකෙක් කියන එක මේ වෙනකොට එළි වෙච්ච කාරණයක්. මිත්‍රෝනි, රංජිත් සියඹලාපිටිය නියෝජ්‍ය කතානායකකමෙන් ඉවත් වෙන බවට බොහොම පැහැදිලිව ජනාධිපතිවරයාට ඔය අනිත් හාල්පාරෝ වගේම ලියුම් ඇරියා. විශේෂයෙන්ම අපි නිරන්තරයෙන්ම කියන කාරණයක් තමයි දයාසිරි ඇතුළු මේ සමස්තයම දඟලන්නේ Tamanගේ බඩ ගෝස්තරය වෙනුවෙන්. මහින්ද රාජපක්ෂලා පයින් ගහලා දොට්ට දැම්මත් ඒත් දනගාගෙන ගිහිල්ලා දෙපතුල් ලෙව කාලා හරි Tamanගේ පැවැත්ම හදා ගැනීම තමයි මුංගේ කමාරමුණ. ඒ සඳහා තමයි උන් පහුගිය අවුරුදු 2.5 3ම කුඩම්මගේ සැලකිලි ලැබිත් එතන එල්ලිලා හිටියේ. අන්තිමට රාජපක්ෂලාගේ වැසිකිළියත් ලෙව දිවෙන් සුද්ධ කර කර හිටපු මේ අමනියෝ පහුගිය දවස්වල එළියට වැටෙන්න බලපාපු ප්‍රධානම හේතුව තමයි ජනතාව පාරට බැහැපීක. විශේෂයෙන්ම මේ වෙනකොට බහුතරයක් മന്ത്രിවරු දන්නවා Tamanට ගෙදර ගිහිල්ලා ඔළුව කෙලින් තියාගෙන ඉන්න ලැබෙන්නේ නැහැයි කියන කාරණේ. කොන්දේස් විරහිතව Tamanට ගුටි කන්න වෙනවයි කියන කවුන් දන්නවා. අන්න ඒ නිසා තමයි මේ නිශ්චිත මොහොතේ Taman රාජපක්ෂලාගෙන් වෙන් වුණා Taman ස්වාධීනයි කියලා මේ සමහරවුන් පෙන්වන්නට උත්සාහ කරේ. හැබැයි මුන් එකෙක්වත් ස්වාධීන නැහැ. තාමත් පරාදීනයි. කොන්දේසි විරහිතව රාජපක්ෂලාගේ අසුචි බුදින්න සූදානම් කියන එක අද රංජිත් සියඹලාපිටිය ප්‍රසිද්ධියේ පෙන්වුවා. මිත්‍රෝනි, ඔහු අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරා. ඔහු කතානායකතුමා අමතලා අමුතුම જાතියේ කතාවක් කියනවා. කතානායකතුමනි, මම මිනිමරු ගෝඨාට ලියුමක් කරලා නියෝජ්‍ය කතානායකකමෙන් අයින් වුණා. ඒක අපේ පක්ෂ තීරණයක්. අපි තවදුරටත් මේ ආණ්ඩුවේ කොටස්කාරයෝ නෙමෙයි, අපි පාර්ලිමේන්තුවේ ස්වාධීනයි කියලා. හැබැයි මුන් කිසිම මොහොතක කියන්නේ Taman ඉන්නේ විරුද්ධ පක්ෂයේ කියන කාරණේ. ඔවුන් පෙන්නන කාරණේ තමයි තාමත් ආණ්ඩුවේ ඇටමිරිකන වැඩේ. එහෙම නැත්නම් රාජපක්ෂ උන්ගේ මුට්ටි අල්ලන වැඩේ මුන් කරන්න සූදානම් කියන කතාව. ඒ විදිහට රංජිත් සියඹලාපිටිය කියලා නැවත වතාවක් ඔහු කියනවා Taman මේ ඉදිරිපත් කරපු ඉල්ලා අස්වීම බොහොම පැහැදිලිව ලිඛිතව ගෝඨාභය රාජපක්ෂට බාර දුන්න තමන් විතරක් නෙමේ තමන්ගේ පක්ෂයේම ඇදිහත් වීමෙන් කියන කාරණේ. ඊළඟට ඔහු කියනවා තමන් ඉල්ලා ඇස්වීමට තීන්දුව ගත්තේ තමන්ගේ පක්ෂය ගත්තු තීන්දුවක් මතයි කියන කාරණේ. ඒ කියන්නේ රංජිත් සියඹලාපිටිය තමන් පෞද්ගලිකව ගත්තු තීන්දුවක් නෙමෙයි කතානායකකමෙන් අයින් වීම ඒක පක්ෂය කියපු හින්දා කරා තමන්ගේ අකමැත්තෙන් වුණා වගේ තමයි ඔහු ඇඟෙව්වේ. ඉන් පස්සේ ඔහු තවත් අමුතු කතාවක් කියනවා. ඔහු කියනවා කතානායකතුමනි මම මේ කෑරියා ජනාධිපතිතුමා පිළිගත්තට පස්සේ ඒක ඔබතුමාට දැනුම් දීමෙන් පස්සේ තමයි මගේ තනතුර අහිං වෙන්නේ කියන කාරණේ. ඒ කියන්නේ රංජිත් සියඹලාපිටිය අවධාරණය කරන්නේ ජනාධිපතිතුමා ඒක පිළිගැනගෙන කතානායකතුමාට දැනුම් දෙන තුරුත් රංජිත් සියඹලාපිටිය තාමත් නියෝජ්‍ය කතානායකයි කියන කතාව. ඉන් පස්සේ ඔහු කියනවා මේ තමන් අයින් වෙච්ච දවසේ හවස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු අනිත් ඇම්බෙට්ටයොත් එක්ක ඒ කියන්නේ හිටන් දයාසිරි ඇතුළු නැත්නම් අර ශ්‍රීලාසිරි ඇතුළු සියලුම දෙනා ගෝඨා හම් වෙන්න ගියා. ගෝඨාත් එක්ක සාකච්ඡාවක් කරයි කියන කතාව. ගෝඨාත් එක්ක සාකච්ඡාව කරාට පස්සේ මේ රංජිත් සියඹලාපිටිය කියන විදිහට ගෝඨා අඬලා තියෙනවා රංජිත් සියඹලාපිටියට නියෝජ්‍ය කතානායකකමෙන් අයින් වෙන්න එපායි කියලා. හැබැයි රංජිත් සියඹලාපිටිය කියනවා තමන්ට මාර වගකීමක් තියෙනවලු මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න. ඒ වගේම පාර්ලිමේන්තුවේ ගරුත්වය ආරක්ෂා කරන්න. ඔහුට ජනාධිපතිතුමා අවධාරණය කරාලු කවදාකවත් අත්හරින්න බැරි විදිහට. ඒ කියන්නේ ගෝඨා බොහොම තමන්ට අත්හරින්න බැරි වගකීමක් පැවරුවලු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම උදෙසා නියෝජ්‍ය කතානායකකමේ හිටපන් කියන කතාව. ඉන්පසු ඔහු තවදුරටත් කියනවා කතානායකතුමනි මම මේ තනතුරේ රැඳිලා ඉන්නේ මේ මාසේ අප්‍රේල් දක්වා අවසානයේ දක්වා පමණයි කියන කතාව. මූ ඊළඟට කියන අමුතුම කතාව තමයි කතානායකතුමනි මම මින් ඉදිරියට කිසියම් නියෝජ්‍ය කතානායකකමේ පහසුකම් භුක්තිමින් දෙන්නේ නැහැ. මම මොකක් හරි පහසුමක් අරන් ගන්නවා නම් ඒක අය කරගන්නයි කියලා පාර්ලිමේන්තුවේ අදාළ විගණනය කරන නිලධාරීන්ට නැත්නම් account හදන කට්ටියට කියන්නේ කියන කතාව. ඒ කියන්නේ හොරාගේ අම්මගෙන් පේන අහන්න කියලාත් මූ කියනවා. ඊළඟට මේ හාල්පාරුව අමුතුම જાතියේ කතාවක් කියනවා. තමන් මේ කැපකිරීම කරන්නේ කෑගල්ල ජනතාව වෙනුවෙන්ලු. ඔහු 6 වතාවකට වඩා ලක්ෂ ගාණක් ඡන්දය අරගෙන කෑගල්ල ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුව ආවලු ජනතා පරමාධිපත්‍ය රකින්න තමයිලු මේ මිනිමරු ගෝඨාගේ ආණ්ඩුව යටතේ තියෙන පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකකමේ තවදුරටත් රැඳී සිටින්න තීන්දුව කරේ. ඊළඟට ඔහු අමුතුම කතාවක් අහනවා මේ රටේ ඡන්දදායකින්ගෙන්. ඒ වගේම තරුණයන්ගෙන්. ඔහු අහනවා ඇයි ඔයගොල්ලෝ මෙහෙම පාරට බහැලා කෑ ගහන්නේ? උනුත් එපා මුනුත් එපා අපට අලුත් දෙයක් ඕනේ. එහෙම නැත්නම් මේ 225ම එපා කියලා කියන්නේ ඇයි කියලා අහනවා. කොටින්ම මූ අහන්නේ අපි නැතුව මේ රට කරන්න බෑ කියන වගේ කතාවක් තමයි මේ රංජිත් සියඹලාපිටිය කියන හාල්පාරුවා කියන්නේ. ඉන් පස්සේ ඔහු කියනවා අප්‍රේල් 30 දක්වා මේ අප්‍රේල් මාසේ අන්තිම දක්වා තමා රැඳී සිටින්න හේතුව තමයි ඔහු විශ්වාස කරනවා මේ රටේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදයේ තේරුම් අරගෙන පිළිඅරගෙන නැවතවතාවක් මේ ක්‍රමය පිළිගනී කියලා. ඒ කියන්නේ ඔහු බලාපොරොත්තු වෙනවා මේ මාසේ අන්තිම වෙනකොට මේ රටේ මිනිස්සු නැවතවතාවක් ගෝඨාබේට සර් යන්න එපා අපිත් එක්ක ඉන්නයි කියන මට්ටමට රට එනවයි කියලා. ඒ කියන්නේ ග්‍රාම සේවක සිරායතුළු මේ නිදහස් පක්ෂයේ හොර නඩය දැනටත් බලාපොරොත්තු වෙමින් ඉන්නේ මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් පාවලා දීලා කොහොම හරි තමන්ගේ දේවල් ටික රැකගන්න. මිත්‍රෝනි මේ වෙනකොට රංජිත් සියඹලාපිටියට මුදලින් ලක්ෂ 100ක් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ මිලියන 10ක් ලැබිලා තියෙනවා. ඒ වගේම ඔබ දකින්නට ඇති ගිය සතියේ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ග්‍රාම සේවක සිරාට දීලා තියෙන අර නිල නිවස පාවිච්චි කිරීම තහනම් කරා මේ මාසේ අන්තිම ඉඳලා. මොකද ඔය නීති විරෝධී විදිහට නැත්නම් මේ රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙන විදිහට ලබාගෙන තියෙනවායි කියන පදනම මත. ඒ නිසා ග්‍රාම සේවක සිරාට නැවත වතාවක් මේ කුරුඳු වත්තේ තියෙන සුපිරි නිවාස ලබා ගැනීම සඳහා ගෝඨාගාව දන ගහන්න සිද්ධ වෙලා තියෙනවා. කොහොමදත් රංජිත් සියඹලාපිටිය ඇතුළු සියලුම දෙනා මේ මොහොතේ විකිණෙමින් ඉන්නවා. මේ ඩීල් එක දැනට කරගෙන යන්නේ විශේෂයෙන්ම සජිත් ප්රේමදාසගේ ජාතික ලේස්තුවෙන් පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඉන්න ඩයනාක්කා. ඩයනාක්කා තමයි මේ වෙනකොට විපක්ෂයේ മന്ത്രിවරු සමග මේ සාකච්ඡාව කරගෙන යන්නේ. ඩයනා ගමගේ ජාතික ලේස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කරන ගමන්ටත් ඩයනා ගමගේ බොහොම පැහැදිලිව මේ රටේ පුරවැසියෙක් නොවන බව සජිත් ප්රේමදාස දැනගෙන හිටියා. මේ තනතුර ඩයනට දෙන්නේ නැතුව හිරුණිකාට දෙන්න කියලා පක්ෂයේ බහුතරයක් ඉල්ලද්දී ඩයන ගමගේට මේ තනතුර දුන්නේ. ඒ කියන්නේ විපක්ෂය මේ වෙනකොට මිලදී ගැනීමට අවශ්‍ය කරන ගනුදෙනුව කරන ඩයන ගමගේට මේ තනතුර දුන්නේ විශේෂයෙන්ම සජිත් ප්රේමදාසගේ අඹුවගේ ඉල්ලීම මත කියනක තමයි එම පක්ෂයේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ. කොහොමදත් මේ වෙනකොට ඩයන ගමගේ තවත් මුදලට മന്ത്രിවරු මිලදී ගනිමින් ඉන්නවා. මිත්‍රෝනි මේ හාල්පාරෝ දවසින් දවස අපේ ජීවිත උගසට තියෙනවා. මේක නවත්වන්න පුළුවන් ඔබටත් මටත්. මොකද මුදලට විකිණෙන්නේ නැති කියන දේ කරන කරන දේ කියන සලස්මක් ඇති දක්මක් ඇති සමාජ දේශපාලන කණ්ඩායමකට පමණයි මේ රට වෙනස් කරන්න පුළුවන්. අන්න ඒ සඳහා සලස්මක් ඇති දක්මක් ඇති සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරමුණට මිත්‍රෝනි අර්ගන්ත ජයග්‍රහණ නොවේතුව ඔබට සීපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සමට ජය.